මේ වෙනකොට අපි ආරම්භ කරපු මම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ඉන්න කාලේ අපේ ආණ්ඩුවෙන් ආරම්භ කරපු සුරක්ෂා රක්ෂණය කප්පාදුවකට ලක් කරලා තියෙනවා විශේෂයෙන්ම අපි මේ සුරක්ෂා රක්ෂණය මේ රටේ ඉන්න සියලුම රජයේ පාසල් පෞද්ගලික පාසල් ඇතුළු සියලුම පාසල් වල දරුවන්ට අපි ලබා දෙන්න තීරණය කරේ අඩු ආදායම් ලබන දෙමව්පියන්ගේ දරුවන්ට පමණක් නෙමෙයි මැදි ආදායම් ලබන දෙමව්පියන්ගේ දරුවන්ටත් මේ සෞඛ්‍ය ආරක්ෂණය ලබා දීමේ පරමාර්ථය විශේෂයෙන්ම මේ දෙමව්පියන්ට සහනයක් වෙන්න ඒ දෙමව්පියන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව රජය බාරගන්න චේතනාවෙන් තමයි අපි එදා සුරක්ෂා රක්ෂණය ලබා දෙන්න තීරණය කරේ මේ යටතේ පාසල් දරුවෝ ලක්ෂ 45ක් වන මේ රටේ ඉන්න පාසල් දරුවන්ට සෞඛ්‍යමය ප්‍රශ්නයක් වුණොත් විශේෂයෙන්ම රෝහල්ගත වෙන්න සිද්ධ වුණොත් රජේ වෙන්න පුළුවන් පෞද්ගලික රෝහලක වෙන්න පුළුවන් ඒ කුමන අවස්ථාවකදී වුණත් ඒ යන වියදම රජය දරන්න අපි තීරණය කළා තමයි එදා ඒ සුරක්ෂා රක්ෂණ ව්‍යාපාරය අපි ආරම්භ කරේ ඒ මගින් ප්‍රතිලාභ ගත්ත විශාල ප්‍රමාණයක් දෙමව්පියන්ට සහනයක් වුණා අමාරුකම් මැද සමහරලාට දුප්පත් විතරක් නෙමෙයි මැදි ආදායම් ලබන අයටත් දරුව කීප දෙනෙක් ඉදදී අමාරුයි විශේෂයෙන්ම සෞඛ්‍ය රක්ෂණය තිබීම තුලින් එදා ඒ දෙමව්පියන්ට සහනයක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා විශේෂයෙන්ම හැම සෞඛ්‍ය කටයුත්තක් සඳහාම රජයේ රෝහල් වලට පමණක් යන්න පුළුවන් කමක් නැහැ සමහරලාට ඒ පහසුකම් සමහර ප්‍රදේශ වල රජයේ රෝහල් වල නැහැ නමුත් පෞද්ගලික රෝහලට ගියත් ඒ බිල අපි විසින් එදා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙවා දමනු ලැබුවා අද මොකද්ද වෙලා තියෙන්නේ අද මේ සුරක්ෂා රක්ෂණය කප්පාදුවකට ලක් කරලා තියෙනවා ඊටාම කනගාටුවෙන් මම කියනවා හිටපු අධ්‍යාපන ඇමතිවරයා විදිහටත් එක්සත් ජාතික පක්ෂයේ උපනායකයා විදිහටත් මොකද මේ තත්ත්වය ඊටාම නරකයි මෙවැනි වකවානුවක පාසල් දරුවන්ට අත් වශයෙන්ම අපි තව තවත් සෞඛ්‍ය ආරක්ෂණය ලබා දිය යුතු කාලයක්. ඒ වගේම පාසල් දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ වකිම රජයේ දැරිය යුතු කාලයක්. නමුත් අද ඒ තත්ත්වය කප්පදුවට ලක් කළා. එදා අපි එක පවුලක දරුවෝ 5 දෙනෙක් හිටියත් ඒ දරුවෝ 5 දෙනාටම ඒ දෙමව්පියන්ගෙන් එක්කෙනෙක් මරණයට පත් වුණොත් ඒ 5 දෙනාටම අපි ලක්ෂ 2 බැගින් ලක්ෂ 10ක් ලබා දෙනවා. ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ඉදිරියට ගෙනියන්න අපි අවශ්‍ය ඒ වෙනස්කම් ටික ඒ ප්‍රතිපාදන ලබා දෙන කටයුතු කරනු ලැබුවා. අපි ප්‍රමාණයක් බැලුවේ නැහැ. ඒ වගේම අපි අඩු ආදායම්ද මැදි ආදායම්ද කියලා බැලුවේ නැහැ. අද මැදි ආදායම්ම හොඳටම අමාරුවෙන් ඉන්නේ. Breaking.lk